අද වෙනකොට මේ වාහාරික විකිරණ වාර්තාවට තඩි බාණ්ඩ පටන් අරන් තියෙනවා ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම. අපිට තියෙන ප්‍රශ්නේ තමයි හොරකම් කරේ සේවකයෝද කියලා. හිටපු රාජපක්ෂ පවුල් පාලනයත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ හවුල් පාලනයත් දෙකම සේවක අර්ථසාධක අරමුදල අකණ්ඩව අවභාවිතාවේ යොදවලා තියෙනවා. ඒතකොට මේ අවභාවිතාව පිළිබඳව කරුණු කියලා මේ දූෂිතයන් හොයලා මේ හොරකම් කරපු සල්ලි ආපහු ගන්න කියලා කියපු සේවකයවද බලන් ඉන්නවා. කට්ටියක් කියනවා අරක වැරදි, අනිත් කට්ටිය කියනවා මේක වැරදි කියලා. මේ පිළිබඳව සත්‍ය තොරතුරු මේකේ තිත්ත ඇත්ත සමාජයට කියන්න උවමනාවක් තියෙනවා. වගේම අපි මතක් කරලා දෙන්න ඕනේ ඔගොල්ලන්ට මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ මේ තියෙන එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලියපු පොතක් බැඳුම් කරේ පිළිබඳව. සුජීව සේරසිංහ මහත්තයා මේ බැඳුම් කරේ මේ ඇත්ත නැත්ත ගැන මේක ලිව්වගේ ඇත්ත නැත්ත කියලා ලිව්වේ. ඒ නැත්ත ඇත්ත කියලා හරිනම් පොත මාක් වෙන්න තිබේ වෙලාවේ. දැන් තේරෙනවා ඇති මොකද්ද වෙන්න ඕනේ කියලා. මේ ඇත්ත නැත්ත කියලා මේ බැඳුම් කර වංචාව වහන්න පොත් ලිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කමිටුවක් දැම්මා. මේ තියෙන්නේ නීතිඥ මහත්තුරු තුන්දෙනාගේ කමිටුව. ගාමිණී පිටිපන මහත්තයාගේ සභාපතිත්වයෙන් දාපු කමිටුව වාර්තාවක් දුන්නා. මේ ඔක්කොම කිව්වා බැඳුම් කරේ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. මේ වංචාව පිළිබඳව පරීක්ෂණ ඕනේ කියලා. සමාජ සාකච්ඡාව පළල් වුණාට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා අපිට පොරොන්දු වුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝගයක් දීලා තිබුණා ෆොරෙන්සික් ඔඩිට් එකක් ව්‍යවහාරික විගණනයක් සිදු කරන්න කියලා. ව්‍යවහාරික විගණනය කියලා කියන්නේ වංචාවක් සිදු වුණා කියන කාරණේ පදනම් කරගෙන ඒ වංචාව සෙවීම සඳහා සිදු කරන ලද විගණනයක්. ඒතර ඒ වංචාව සෙවීම සඳහා සිදු කරන ලද විගණනයට අවශ්‍ය කාල පරාසයන් සාකච්ඡාවට එද්දී මේ පිළිබඳ සාකච්ඡාවක් ආව. මොකද්ද? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි එම නැත්තම් මේ බැඳුම් කරේ වංචාවක් උනේ නැහැ කියලා කියන්න ගත්ත හවුල් ආණ්ඩුව, රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව කියන්න ගත්තා මේ කාලේ විතරක් නෙමේ 2002 ඉඳන්ම මේ වංචාව හොයන්න ඕනේ කියලා. මේ පිළිබඳ සාකච්ඡාව වෙනකොට මේ ව්‍යවහාරික විගණනයට අදාළ කාල පරාසය තීරණය කරන්න දුන්නා. කාල පරාසය තීරණය කරා 2002 සිට 2019 වෙනකම්. ඒක හොඳයි. සේවක අර්ථසාධක අරමුදල බිස්නස් කරන්න සල්ලි දීපු එකක් නෙමේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ යටතේ ආයෝජනවල යොදවන්න ඕනේ අයිතිකරුවන්ට ලාභෙන්. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට දෙන ගයිඩ්ලයින්ස් තමයි සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරන්න ඕනේ ආණ්ඩුවට ණය දෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල. හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 8%-10% අතර ප්‍රමාණයක් කොටස් වෙළඳපළේ ආයෝජනය කරලා තිබුණා. අද වෙනකොට ඒක 3% දක්වා අඩු වෙලා තියෙන පහුගිය කාලේ කොටස් වෙළඳපළේ ආයෝජනය නොකළට අරමුදල විශාල වුණා. මාසිකව බිලියන 12කට වැඩි අරමුදල් මේකට එනවා. ඒ වගේම බිලියන 10කට ආසන්න අරමුදල් මේකෙන් පිටට යනවා. 7කට ආසන්න. ඉතින් මේ ඔක්කොම ගියාට පස්සේ වාර්ෂිකව බිලියන 300ක පමණ අරමුදල වර්ධනයක් සිද්ධ වෙනවා. නිසා ඒ අරමුදලේ වර්ධනයේ විසින් කොටස් වෙළඳපළේ ප්‍රමාණය අද පොඩි වෙලා තිබුණට මේකේ නිර්ණායක තිබුණේ මේක සේවකයාගේ මුදල් සේවකයාට ප්‍රතිලාභ ලැබෙන විදිහට ආයෝජනය කරන්න. ඉතින් මේ සාකච්ඡා වෙනකොට තමයි මේ ප්‍රශ්නේ ආවේ. මොකද්ද? ව්‍යවහාරික විගණනය පිළිබඳව සාකච්ඡා වෙනකොට හැමෝම බලන් හිටියා ව්‍යවහාරික විගණනයෙන් පස්සේ දැන් හොරු අල්ලන්න හොරු ටික කොහොමද හිරට දාන්නේ කියලා. දැන් මේ ව්‍යවහාරික විගණනේ තියෙනවා 2005 සිට විස්තර. රෙෆරන්ස් පහක් යටතේ, කොටස් පහක් යටතේ මෙන්න සිද්ධ වෙලා තියෙන වංචා සිදුවෙච්ච ආකාරය පිළිබඳව ව්‍යවහාරික විගණන වාර්තාව කියනවා. එතකොට මේ රෙෆරන්ස් පහක් යටතේ තියෙන විස්තර අනුව ගත්තට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ මේ සේවක අර්ථසාධක අරමුදලේ ඇත්ත වංචාව මේක ඇතුළෙන් එළියට ගැනීමට ප්‍රමාණවත් තොරතුරු සපයලා තියෙනවද කියන කාරණේ. ඒ මොකද 2002-2005 කාලේ තොරතුරු මේකට සපයලා නැහැ. ඒ නිසා ව්‍යවහාරික විගණනයේදී 2002-2005 කාලේ සිද්ධ වෙච්ච වංචා එහෙම නැත්නම් සිද්ධ වෙච්ච මැදිහත් වීම මොනවාද කියලා නැහැ. මොකද 2002-2005 කාලේ තමයි KN චොක්සේ මුදල් ඇමතිවරයා ඉන්නකොට තමයි ප්‍රයිමරි ඩීලර්ස්ලට අවස්ථාව හැදුවේ. ප්‍රයිමරි ඩීලර්ස්ලට මේ බොන්ඩ් මාකට් එකට එන්න අවස්ථා හදපු කාලයක් තිබුණා. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයක් ඒකත්. ඒ කාලේ අතහැරලා. හැබැයි තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර අපේ රටේ නීතිය ඇතුළේ තිබුණේ මේ රජයේ ලේකන ආරක්ෂා කිරීම ආකාශයක අවුරුදු 20ක් මේ ලේකන සුරක්ෂිතව තියෙනවා. ඒ කාලේ සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු තියෙන්න ඕනේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආණ්ඩුව කියන්න උත්සාහ කරනවා මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ මේ ඒ කාලේ සිද්ධ වෙච්ච වංචා පිළිබඳව එළියට ආවට පස්සේ ව්‍යවහාරික විගණනේ වැරදි කියලා.
ඒ වෝහාරික විගණනේ වැරදි කියලා කියන්නේ ඒගොල්ලෝ උත්කර්ෂයට ගේන්න හදනවා. සමහර මන්ත්‍රීවරු අපි දැක්ක, සමහර රාජ්‍ය අමාත්‍යවරු අපි දැක්ක කියනවා මේ මේක පුදුම දනවන කරුණ, මේක විදේශීය නියෝජිතව ලව්ව තමයි විගණනය කරලා තියෙන්නේ කියලා. මේ අය හරි බබාලා. අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ අපේ රටේ ජනතාව මේ විදියට නොම ගැවන්න උත්සාහ කරන්න එපා. වෝහාරික විගණනයට අදාළව තොරතුරු සැපයීම, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කරපු විගණනයන් වල තොරතුරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණනයන් වල තොරතුරු, ආර්ථසාධක අරමුදලේ විගණන තොරතුරු ලබා දෙන්න ඕනේ. මොකද අපේ රටේ විගණනයන් වලට සම්බන්ධ විදේශීය සමාගම් ගණනාවක් තියෙනවා. රජයේ ආයතන තියෙනවා. KPMG එකෙන් විගණනය කරන්නේ. එතකොට දැන් ඒක මොකද්ද කියන්නේ ආණ්ඩුවේ මෙයාමතුරු. රාජ්‍ය සංස්ථා මණ්ඩල සමාගම් තියෙනවා. විදේශීය සමාගමක් වන KPMG කියන විගණන සමාගම විගණනය කරනවා. BDO කියන විගණන සමාගම විගණනය කරනවා. ඒ නිසා මේක ඇතුළේ කියන්න හදන්නේ මේ දැන් එහෙම නෙමෙයි මේ CID එකට දාලා පරීක්ෂණ කරන්න. නොකරන වැදකම් වලට කෝඳුරු තෙල් හොයන්න හදනවා මේ ආණ්ඩුව ඇයි? දැන් තමන්ගේ කිල්ලොටයත් එළියට පැනලා තියෙන හුණු ටික. දැන් ඒ කාලේ වෙච්ච හොරකම් ටිකත් එළියට ඇවිල්ලා තියෙන වෝහාරික විගණනෙ. ඒ නිසා මේ වෝහාරික විගණනෙට තඩිබාන ගමන් දැන් ගම්මන් පිළලා ෆුට්නෝට් දාන්න හදනවා හරියට. හර්සලා ඊට පස්සේ අජිත් පෙරේරලා දැම්මනේ ෆුට්නෝට් එදා. පාද සටහන් දැම්මනේ. බැඳුම් කර වාර්තාව නිකුත් කරද්දී කෝප් කමිටුව ඒකට දාපු පාද සටහන්. එදා දැම්මේ අජිත් පෙරේරලා හර්සල් සිල්වා දාපු පාද සටහනට අද මේ වෝහාරික විගණනේ වෙච්ච වංචාව 2005 2015 කාලේ වෙච්ච වංචාව වංචාවක් නෙමෙයි කියලා කියන්නේ පාද සටහන් දාන්න හදන ගම්මන් පිළලා. අපූරුයි. ඇයි මේ? පාද සටහන් දාන්න හදන මොකකටද මේ වංචාව වහන්න? මේ වංචාව සිද්ධ වෙලා වංචාවට සම්බන්ධ වෙලා පුද්ගලයන් සම්බන්ධ කරලා තියෙද්දී ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රමාද වෙන්නේ ඇයි? අපිට තියෙන ප්‍රශ්නේ ඒක. මහ බැංකු බැඳුම් කර වංචාවේ දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා කිව්වේ. හැබැයි දඬුවම් බඳුනට අද වික්‍රමසිංහ මහත්තයාට වාහන අටකුත් එක්ක ආරක්ෂාවයි ඔෆිස් එකකුත් දීලා තියෙනවා. මේ රකි නැහැටි. සද මේ දෙගොල්ලොම හොරකමට දැන් මාට්ටු වෙලා ඉන්නේ. ගාන ගැන තමයි දැන් ප්‍රශ්නේ. දැන් ටයිකෝට් කාර්යෝ කියනවා අපේ ගානට වඩා උඹලගේ ගාන ලොකුයි කියලා. සාටක පිළේ කට්ටිය කියනවානේ අපේ ගානට වඩා උඹලගේ ගාන ලොකුයි කියලා. එනිසා අපිට තියෙන ප්‍රශ්නේ ලොකුද පොඩිද ගාන නෙමෙයි. මේ දෙගොල්ලොම කරේ සේවක අර්ථසාධක අරමුදල හොරා කාපු එක. අපිට තියෙන ප්‍රශ්නේ මේ හොරා කාපු සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි කොහොමද අපිට ලැබෙන්නේ කියන එක. අපිට තියෙන ප්‍රශ්නේ මේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි කොහොමද නැවත ලබා දෙන්න කටයුතු කරන්න කියන එක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දාපු ජනාධිපති කොමිසමට අපි සාක්ෂි දුන්නා. ඒ කරුණු කියද්දී අපි කිව්වා මේ වார்த்தාව රටේ ජනතාව දෙරෙන්න කියලා. මෛත්‍රීපාල මහත්තයාට වார்த்தාව දීලා අවුරුද්දක් තිස්සේ වார்த்தාව තියන් ඉඳලා ගෙදර ගියා පිටු 106ක් හංගලා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියන හොරු අල්ලන්න ඕන නම්, දූෂිතව පාර්ලිමේන්තුවට එවන එක නවත්තන්න ඕන නම්, බැඳුම් කරෙන් සල්ලි හොරකම් කරපු දූෂිතයන්ගේ නාම ලේඛනයේ තියෙන පිටු 106 දාන්න එළියට. ඒ පිටු 106 එළියට දැම්මනම් මේ බැඳුම් කර වංචාව සේවකයන්ගේ සල්ලි කොල්ල කාපු මිනිස්සුත් තව එළියට වෙනවා. ඒවා නොකර මගහැර යන්න එපා. මේ රටේ ජනතාවගේ සල්ලි කොල්ල කාලා තියෙන. මේකේ බරපතලම හානියට පත් වුණ සේවකයෝ, මේ වැඩ කරන සේවකයෝ, මේ රටේ පෞද්ගලික අංශයේ අර්ධ රාජ්‍යාංශයේ වැඩ කරන සේවකයන්ගේ සල්ලි තමයි සේවක අර්ථසාධක අරමුදලේ තියෙන්නේ. මේවා තමයි කොල්ල කෑවේ. අපිට ඌමනයි අපේ සල්ලි නැවත. එනිසා මේ සල්ලි ටික නැවත ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න දැන් තියෙන ડોකියුමන්ට් එක වෝහාරික විගණනේ. මේක ඇතුලේ තව අඩුපාඩු තියෙනවා නම් තව කාලෙක ඒවා හොයන්න ඕන නම් හරියට හොයලා නැත්නම් තව විගණනයක් කරමු. එනිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා EPF එකට වෙනම විගණනයක් කරන්න, වෝහාරික විගණනයක් කරන්න. සේවක අර්ථසාධක අරමුදලට වෙනම වෝහාරික විගණනයක් කරොත් මේකේ තව වංචාකරු අහුවෙනවා. තව හංගපු තැන් අහුවෙනවා. මොකද Perpetual Treasury සමාගම PTL Perpetual Treasury සමාගම විතරක් නෙමේ ගනුදෙනු කරේ. එයා වෙන අනු ආයතනවලුත් ගනුදෙනු කළා මේක ඇතුලේ සල්ලි හැංගුවා. ඒ නිසා මේ සිද්ධ වෙලා තියෙන අලාභය පිළිබඳව අපි Perpetual Treasury සමාගමට මේ ආයතනය කරපු වංචා ලබපු ලාභය කොච්චරද කියන එකත් රටට හෙළි කරා මේට පෙර. ඒ නිසා අපි කියන්නේ මේ තත්ත්වය එක්ක අපේ රටේ සේවකයට නැති වෙච්ච සල්ලි ටික නැවත ලබා ගැනීම වෙනුවෙන් තමයි වෘත්ති සම්පති ව්‍යාපාර ලෙස අපි මැදිහත් වෙන්නේ. සයි මැදිහත් වීම ඇතුළේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ කරපු වංචාව සහ හොරකම ඇතුලේ මේවා කොහෙද ගියේ කියලා කියන්නේ. වෝහාරික විගණනේදී පරීක්ෂා කරපු විගණනේදී එළි කරපු වාර්තා අනුව තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට සිද්ධ කළ අලාභ බැඳුම් කර නිකුත් කිරීම හරහා 2005-2015 කාලේ මිලියන 10,670ක් තියෙනවා කියලා කියනවා. එතකොට ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලට ඒ කාලේ බිලියන 8.5ක අලාභයක් සිද්ධ කරලා තියෙනවා කොටස් වෙළඳපළ ආයෝජනවලින්. බිලියන 8.7ක් මිලියන 8,700ක්
අලාභ කරලා තියෙනවා කොටස් වෙළඳපළ ආයෝජන වලින්. මේ මුදල් වලට අමතරව දැන් කබ්‍රාල් මහත්තයා උත්සාහ කරනවා, මේ කබ්‍රාල් මහත්තයා කාලේ බොහොම සුපිරිසුදු සුපිරිසන් පාලනයක් තිබුණා, අපි හොරකම් කරේ නැහැ, අපි වංචා කරේ නැහැ කියලා කියන්නේ. අපි අහනවා කබ්‍රාල් මහත්තයාගෙන් කොහොමද අන්ලිස්ටඩ් කම්පැනි වල ලයිස්තුගත නොකළ සමාගම් වල බිලියන 4.5ක් සල්ලි දැම්මේ රාජපක්ෂ පවුල් පාලනේ කාලේ. අපි අහනවා කොහොමද පාඩු ලබන ආයතන වල මුදල් යෙදුවේ සේවකයන්ගේ සල්ලි. කුකුල් කෑම හදන ග්‍රේන් එලිවේටර්ස් කියන කම්පැනිට බිලියන 6ක් සල්ලි දාලා තියෙනවා. අද කීයද වටිනාකම? බිලියන 1.5ක්වත් නැහැ. ලයිස්තුගත නොකළ සමාගම් වලට ආයෝජන කරාට පස්සේ අයිතිකාරව සමාගම් විකුණලා ගියොත් එහෙම මේ සල්ලි ටික ගන්නවත් වෙන්නේ නැහැ. අපි අහනවා කබ්‍රාල් මහත්තයාගේ මොන උපදෙස් මතද මේවා කරේ? පර්පෙචුවල් ට්‍රෙසරි සමාගම උපයාගත් ලාභ දිහා බැලුවාම පේනවා සේවකාට සාධක අරමුදලට කොච්චර පාඩුද කියලා. පර්පෙචුවල් ට්‍රෙසරි සමාගම 2015 4 මාසේ 1 ඉඳන් 2016 3/31 අවුරුද්දට දාපු මුදල් වාර්තාව. ලාභයේ කීලිය මිලියන 5124. ඒකෙම තියෙනවා එයට සාපේක්ෂව එයට පෙර වර්ෂයේ ලාභය. 2014 4/1 ඉඳන් 2015 3/31 ලාභය. මිලියන 980යි. අර 2/27 ගාන අතර ලොකු ලාභයක් තියෙන්නේ නැතුව ඇති. මිලියන 900ක් ලාභ ලබපු සමාගම අවුරුද්දට එකවර මිලියන 5124ක් ලාභ ලැබුවා. ඒක ඊළඟ කරුණ. ඊළඟ මූල්‍ය වාර්තාව තියෙනවා. මේ තියෙන ඊළඟ මූල්‍ය වාර්තාව. ඒක කියනවා 2016 4/1 ඉඳන් 2016 9/30 මිලියන 6815ක් ලාභ තියෙනවා. මාස 6ට මිලියන 6815ක් ලාභ තියෙනවා. මේ තියෙන්නේ අර සුපිරියට ගහපු කාලේ මහ බැංකුවෙන් කොටස් වෙළඳපළ අර්ථසාධක අරමුදලට බාපු කාලේ ඇලෝසියස් බැඳුම් කර. හැබැයි මේකේ තව එකක් අඩුයි. 2016 10/1 ඉඳන් 2017 3/31 දක්වා වෙන කාලේ. මොකද 2017 9 මාසේ තමයි මේ ගනුදෙනු නවත්තන්න කටයුතු කරන්නේ. මේ ඔක්ෂන් සිස්ටම් එක නවත්තන්නේ, මේ වෙන්දේසි ක්‍රමය නවත්තන්නේ. ඒ මාස 6 ලාභාලාභ වාර්තා එළියට දැම්මේ නැහැ. ඊට පස්සේ 2017 4/1 ඉඳන් 2017 9/30 දක්වා මාස 6 ලාභාලාභ ගිණුම් දාන එළියට කීයද ලාභේ? මිලියන 316යි. මෙන්න විදිය. මේ වංචාව සිද්ධ වෙන්න කලින් සමාගමේ ලාභය කොහොමද? මේ වංචාව සිද්ධ වෙලා සමාගමේ ගනුදෙනු අවසන් වුණාට පස්සේ ලාභය කොහොමද? මිලියන 316. ඒ 316 කියලා කියන්නේ බැංකුවේ account වල තියෙන සල්ලි වලට ආපු පොලි ආදායම. දැන් මේ ටික එකතු කරපුවාම අපි හිතනවා අර 2016යි 10/1 ඉඳන් 2017යි 3/31 කියන මාස 6 ලාභය මිලියන 6000ට වැඩි. ඒ අනුව ගත්තාම මිලියන 18255ක් 2015යි 4/1 ඉඳන් 2017යි 9/30 අවුරුදු දෙකමාරට මිලියන 18255ක් අර්ජුන ඇලෝසියස් ලාභ ලැබුවේ සේවක අර්ථසාධක අරමුදලට බැඳුම් කර බාලා, බැඳුම් කර පටවලා, ද්විතීක වෙළඳපොළේදී සේවක අර්ථසාධක අරමුදලට මේවා විකුණලා. සේවක අර්ථසාධක අරමුදල කියන්නේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. එහෙම නැත්නම් ප්‍රාථමික ගැනුම්කරුවෙක්. ප්‍රාථමික ගැනුම්කරුවෙක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බැඳුම් කර මිලදී ගන්න පුළුවන්කම තියෙද්දී මොකටද මාමණ්ඩියගේ උපදෙස් මත ඇලෝසියස්ගේ PTL එකෙන් ගත්තේ? ඇලෝසියස්ගේ PTL එකෙන් ගත්තේ සේවක අර්ථසාධක අරමුදලට කිව්වා ප්‍රාථමික වෙළඳපොළෙන් ගන්න එපා කියලා මාමාර්ජුන මහේන්ද්‍රන්. ගණ්ඩ කිව්වා බෑනගෙන් ද්විතීක වෙළඳපොළෙන්. එතකොට මොකද වුනේ? මාම ගන්නවා, බෑන ගන්නවා මහ බැංකුවෙන්. මාම කියනවා IPF එකට ඔයගොල්ලෝ ගන්න බෑනගේ කම්පැනියෙන්. ඒ ගැනීම හරහා තමයි මේ අලාභය වුනේ. ඒ අනුව තමයි සේවක අර්ථසාධක අරමුදල මිලියන 18500කට වැඩි අලාභයක් සිද්ධ කරා. ටයි කෝට් පිළ 2015 පෙබරවාරි මාසයේ සිට 2017 සැප්තැම්බර් වෙනකොට. ඒ නිසා ටයි කෝට් පිළ මේ අවුරුදු දෙකමාරක් ඇතුළේ සේවක අර්ථසාධක අරමුදලට අලාභය මිලියන 18500කට වැඩි. ඒ නිසා අපි කියනවා ඒ මිලියන 18500 අපිට අය කරලා දෙන්න ඕනේ. මේ සාටක පිළ 2005-2010-2015 අතර මොකද්ද කරේ? මේකම තමයි. ඒ කාලෙත් බැඳුම් කරවලත් ආයෝජනය කරා, කොටස් වෙළඳපළෙත් දැම්මා. නිසා අද කොටස් වෙළඳපළේ කරපු ආයෝජනවල වටිනාකම අද තියෙන්නේ ඔත්තගේ තියෙනවා බිලියන 96කට වැඩිය, මාකට් එකේ වැලියු එකද තියෙන්නේ බිලියන 70කට අඩුවෙන්. කැපිටල් ලොස් එකම